මහා විශාල උත්සාහයක් ගන්නවා ඉන්දියාව මේ ආණ්ඩුවත් ඒ වගේම සිංහල මිනිසුන් ඉන්දියාවට දිනා ගන්න. ඉතින් මං හිතනවා ඒ සින්දුව ඒකේ එක්තරා පියවරක් පමණයි. ඊතරම් මේ නලින්ද සිල්වා කියලා කියන්නේ රාජපක්ෂලාගේ මැදමූලන වලව්වේ ඉඳුල් හොදන රාජපක්ෂලාගේ ඕනම අසූචි ගොඩක් කිසිම හිරිකිතයක් නැතුව සුද්ධ කරන්න පුළුවන් පිරිසිදු කරන්න පුළුවන් පුද්ගලයෙක් තමයි නලින්ද සිල්වා කියලා කියන්නේ. ඒ සම්බන්ධයෙන් නලින්ද සිල්වාට තියෙනවා මහාචාර්ය පට්ටමක. ඒ තරම් එයා එක්ස්පර්ට් ඒ වැඩේට. ඉතින් මේ නලින්ද සිල්වා කියන මේ උග්‍ර රාජපක්ෂවාදී බොරු සිංහල බෞද්ධයා දැන්ට දින කිහිපයකට ඉස්සෙල්ලා ගායිකාවකට සිදු කරපු අපහාසාත්මක ප්‍රකාශයක් තමයි ඔබේ දැක්කේ. ඇයි මේ මෙහෙම කුහක වෙන්නේ? මේ මෙහෙම මහාචාර්ය පට්ටමකුත් තියාගෙන ඇයි මෙච්චර කුහක වෙන්නේ? ඇයි ඒ අඩුතරමේ ඇයට ගෞරවයක් දෙන්න ඇය වෙනුවෙන් හොඳ යමක් ප්‍රකාශ කරන්න බැරි නම් කටවහගෙන ඉන්න බැරිද මේ මැදමුලනේ මේ නලින්ද සිල්වාට? මේ ප්‍රකාශය දිවාලට ඇහෙන්නේ නැති මේ නලින්ද සිල්වා නැමැත්තා කියනවා මේ ඉන්දියාව ලංකාවේ මිනිස්සුන්ව ෂේප් කරගන්න තමයිලු මේ යොහානිව ඉස්සරහට දාලා බොහොම සැලසුම් සහගතව මේ සින්දුව ජනප්‍රිය කරවන වැඩේ කෙරෙව්වේ. ඒකට ඉන්දියාවේ ප්‍රවීණ කලාකරුවන් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා මම චෝදනා කරනවා. තව මේ නලින්ද සිල්වා කියනවා මේ හැමදේම සංවිධානය කරලා තියෙන ඉන්දියාවේ රෝත්තු සේවය කියලා. යුහානිය ජනප්‍රිය කරපු සම්පූර්ණ කැම්පේන් එක මෙහෙවලා තියෙන ඉන්දියාවේ රෝත්තු සේවයෙන් කියලා මේ නලින්ද සිල්වා කියනවා. බලන්න මේක මොන තරම් පහත් නින්දිත අපහාස කිරීමක්ද කියලා. මොහු මේ අපහාස කරේ යොහානිට විතරක් නෙමෙයි සමස්ත ලංකාවටම තමයි මොහු මේ අපහාසය සිදු කරේ. මේ නලින්ද සිල්වා කියලා කියන්නේ ඇත්තටම මේ බැලු බැල්මට උග්‍ර සිංහල බෞද්ධ ජාතිවාදී ආගම්වාදී පුද්ගලයෙක්. නමුත් ඇත්තටම මොහු මේ සිංහල බෞද්ධකම පාවිච්චි කරන්නේ ඇත්තටම මේ සිංහල ජාතියට තියෙන ආදරයටවත් බෞද්ධ ආගමට තියෙන ආදරයටවත් නෙමෙයි. මේ නලින්ද සිල්වා කරන්නේ මිනිසු ඒ තමන් වැඩිපුරම ආදරය කරන දේ පාවිච්චි කරනවා මේ රටේ පාලනය දූෂිත රාජපක්ෂ කල්ලියට අරගෙන දෙන්න. ඒ වෙනුවෙන් තමයි මොහු මේ සිංහල ජාතියයි බෞද්ධ ආගමයි පාවිච්චි කරන්නේ. මේ නලින්ද සිල්වා කලින් රනිල් සිරිසේන ආණ්ඩුව ලංකාවේ ජාතික සම්පත් විකුණනකොට ඒකට විරුද්ධව විශාල හඬක් නැගුවා. මෙන්න මේ සිංහලයාගේ රට විකුණනවා, මෙන්න සිංහලයාගේ රට කඩනවා බෙදනවා, සිංහල ජාතිය ඉවරයි, බෞද්ධ ආගම ඉවරයි, සම්බුද්ධ ශාසනය ඉවරයි කියලා විශාල ගෝරනාඩුවක් කළා. එහෙම ගෝරනාඩු කරලා මේ නලින්ද සිල්වා ඇතුළු රාජපක්ෂ වලව්වට සේවය කරන ඒ වහල්ලු සෙට් එකතු වෙලා ආපහු රාජපක්ෂ පවුල මේ රටේ බලයට ගෙනාවා. දැන් ඒ ගිනාවට පස්සේ දැන් ඉතින් මොකද කරන්නේ? දිග්ගට හරහට විකුණනවා. රනිල් සිරිසේනලාටත් වඩා වේගෙන් විකුණගෙන විකුණගෙන යනවා ඉන්දියාවටයි චීනෙටයි ඇමරිකාවටයි. දැන් මේ කිසිම දෙයකට නලින්ද සිල්වා වැරදි කියලා කියන්නේ මේ රාජපක්ෂ ආණ්ඩුව ජාතික සම්පත් විකුණන්නේ නැහැ, ඒවා ආරක්ෂා කරනවා කියලා තමයි බලය ගත්තේ. දැන් ඒ පොරොන්දු හැම දෙයක්ම කඩ කරලා විනාශ කරලා දානකොට ඒ වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව පවුලට විරුද්ධව එක වචනයක්වත් කියන්නේ. එයා ඒ හැම දෙයක්ම සාධාරණීකරණය කරනවා. දැන් කියනවා මේ රාජපක්ෂ ආණ්ඩුව රටේ ජාතික සම්පත් විකුණනකොට දැන් නලින්ද සිල්වා කියන්නේ රටක් දියුණු වෙන්න නම් සංවර්ධනය වෙන්න නම් විදේශ ආයෝජන ඕන. ඒ විදේශ සමාගම් වලට මේවා බදු දෙන්න ඕනේ. අපේ රටේ සම්පත් නැතුව මේ රට හදන්න බෑ. ඇත්තට මේ කතා කරන්නේ කටින්ද නැත්තම් අනිත් පැත්තෙන්ද කියලා හිතෙනවා මේ වහනකොට. එදා රනිල් සිරිසේන ආණ්ඩුව රටේ ජාතික සම්පත් විකුණලා මේ රට විනාශ කරනකොට ඒකට විරුද්ධව කතා කරන්නේ මේ ඇත්තටම ලංකාවේ ජාතික සම්පත් වලට තියෙන ආදරයට නෙමෙයි. ඇත්තටම මේ රටේ ඉන්න සිංහල බෞද්ධ ජනතාවට තියෙන ආදරයකට නෙමෙයි ඒ වෙලාවේ වේදිකා දෙවනත්
වෙන කෑමුර දිදී මේ ජාතික සම්පත් විකුණන මේව ආරක්ෂා කරගන්න ඕනේ කියලා කෑ ගැහුවා. ඒ කෑ ගැහුව එකේ එකම අරමුණ තමයි නැවත මේ දූෂිත රාජපක්ෂ පවුල් පාලනේ මේ රටේ ඇති කරලා මේ රට විනාශ කරලා දාන්න. වෙන කාටවත් මේ වෙන කවුරුවත් මේ රට විනාශ කරන්න බෑ. මේක විනාශ කරන්න ඕනේ රාජපක්ෂ කල්ලියම විතරයි කියන එක තමයි නලින්ද සිල්වාගේ මතය. නලින්ද සිල්වා කරපු සහ කරන වැඩවලින් ඒක හොඳින්ම අපිට පේනවා. දැන් මිනිහා කියනවා මේ ලංකාව ඉස්සර තනිකර බෞද්ධ රටක්ලු. දැන් ඒක නැති වෙලාලු තියෙන්නේ. ඒක නැවත ඇති කරගන්න තමයිලු මේ නන්දසේන ගෝඨාභයව ජනාධිපති කරවගෙන හදනවා කිව්වා. ආපහු වර අතීතයේ රජ කාලේ තිබුණා වගේ සිංහල බෞද්ධ රාජ්‍ය. සිංහල බෞද්ධ රාජ්‍යයක් යලි පිහිටවන්න පුළුවන් නායකයෙක් අපි හොයාගන්න ඕනේ. මං හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේකට කැමති කරගන්න පුළුවන්. ඒ මහත්මයාට ඒ සඳහා ශක්තියක් තියෙනවා. දැන් මේ හදලා තියෙන සිංහල බෞද්ධ රාජ්‍යයක්ද? දැන් මේ හදාගෙන යන්නේ සිංහල බෞද්ධ ආරක්ෂා වෙන රාජ්‍යයක්ද? සිංහල බෞද්ධයට තියෙන වටිනා ඉපැරණි උරුමයන් පවා විනාශ කරලා දාන දුෂ්ට පාලනයක් තමයි නන්දසේන රාජපක්ෂ ආපු ගමන් හැදුවේ. මතකනේ කුරුණෑගල භුවනකබාහු රාජසභා මණ්ඩපය එක දවසින් ඩෝසර් කරලා දැම්මා. බීමට සමතලා කරලා දැම්මා. තාම වටිනා සිංහල බෞද්ධ උරුමයක් පොළොවට සමතලා කරලා ගාද්දි මේ නලින්ද සිල්ල මොනවද කෙරුවේ? ඒකට විරුද්ධ. ඒකට විරුද්ධ එක වචනයක් කිව්වේ නැහැ. ඒ හැම රාජපක්ෂ පවුල කරන හැම තක්කඩි මජර කැත වැඩේක කැත වැඩකකින්ම ඒ රාජපක්ෂ පවුල ආරක්ෂා කරගෙන ඔවුන්ගේ කුණු දූවිලි අසූචි මඩ හේදීමේ කාර්යය තමයි මේ නලින්ද සිල්වා කරන්නේ. මේ නලින්ද සිල්වා උග්‍ර බටහිර විරෝධී. උග්‍ර බටහිර විරෝධයක් පෙන්නනවා ඇත්තටම. උග්‍ර බටහිර විරෝධයක් පෙන්නලා ඒකෙනුත් කෙරුවේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාව මුලා කරපු එක. මහා ලොකු බටහිර විරෝධයක් පෙන්වන මේ නලින්ද සිල්වා විශේෂයෙන්ම මේ බටහිර වෛද්‍ය විද්‍යාව ඇතුළු බටහිර විද්‍යාවන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ බටහිර සියලුම විද්‍යාවන් පට්ටපල් බොරු කියලා. දැන් ඒ විදිහට බටහිර විද්‍යාවට අපහාස කරපු සමච්චල් කරපු පහර ගහපු මේ නලින්ද සිල්වා ඔයාලා දන්නවද බයිපාස් එකක් කරගෙන තමයි අදට ජීවත් වෙන්නේ කියලා. ඇයි ඔයා මේ බටහිර විද්‍යාවන් වලට බැනලා බයිපාස් එකක් කරගෙන ජීවත් වෙන්නේ කියලා අහුවාම මිනිහා කියන්නේ එයා ඒ ශල්‍ය කර්මය කෙරුවේ එයාගේ ගෙදර අයගේ බලවත් ඕමනාවට කියලා. ඒක මාර වැඩක්නේ. බලවත් ඕමනාවට කියලා කියන්නේ බටහිර විද්‍යාවන් වලට විරුද්ධ කෙනෙක් විදිහට ඉන්නවා නම් කොහොමද ගෙදරගෙන් ගෙදර අයගේ බලපෑමට මතයට යට වෙන්නේ? ඒ කියන්නේ ගෙදර එයාව හොස්පිටල් එකකට බලහත්කාරයෙන් ඇදගෙන ගිහිල්ලා නිර්වින්දන වෛද්‍යවරයෙක් ගාවට දාලා ඒ වෛද්‍යවරයා එයාව බලහත්කාරයෙන් ඇඳක ගැට ගහලා නිර්වින්දනය කළා බයිපාස් එක කෙරුවා කියන එකද? ඒ වගේම දැන් බයිපාස් එක කෙරුවට පස්සේ ජීවිත කාලයම ගන්න ඕන බෙහෙත් වර්ග කීපයක් තියෙනවා. එතකොට දැන් මේ බටහිර වෛද්‍ය විද්‍යාවට ඇතුළු සියලු විද්‍යාන් වලට පහර ගසමින් මේ නලින්ද සිල්වා කියන තක්කඩි පුද්ගලයා ශල්‍ය කර්මයෙන් පස්සේ ගන්න ඕන බෙහෙත් ටිකත් ඔක්කොම ගන්නවනේ. ඒ බෙහෙත් ටික දවස ගානේ ගන්නවනේ. එතකොට ඒවා එයාට දෙන්නේ ගෙදරේ මොන හරි කෑමකට දාලා කෙසෙල් ගෙඩියකට දාලා මෙයාව රවට්ටලා දෙනවද? බත් එකට දාලා රවට්ටලා දෙනවද? නලින්ද සිල්වාගේ ක්‍රියාකලාපයෙන් අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මොහු මේ හැම දෙයක්ම කියන්නේ කරන්නේ මේ රටේ ජීවත් වෙන සිංහල ජාතියටවත් බෞද්ධ ආගමිකයින්ටවත් තියෙන ආදරයකට ගරුත්වයකට නෙමෙයි, තනිකරම රාජපක්ෂ පවුලට තියෙන වහල් බව ගැති බව නිසා තමයි මේ දේවල් කරන්නේ. ඒකට හරියන්න රාජපක්ෂ පවුලෙන් ඔහුට විවිධ සම්තෝසම් වරප්‍රසාද වරදාන ලැබෙනවනේ. රාජපක්ෂලා ආපහු බලය ගත්තු ගමන් නරේන්ද සිල්වාව යවුවා බුරුමේ තානාපති කරලා. ගිහිල්ලා කරපු වැඩකුත් නැහැ. බටහිර ජටිය අදානිට විකුණනකොට, බටහිර ජටිය ඉන්දියාවේ අදානිට විකුණනකොට ඒ ගැන වචනයක්වත් කියපු නැති නලින්ද සිල්වා දැන් මේ අපේ රටට
විශාල කීර්තියක් අපේ රටට විශාල ජාත්‍යන්තර කීර්තියක් අරගෙන ආපු යෝහානිට අපහාස කරමින් ඉන්දියාවේ රෝහත්තු සේවය ගැන බිල්ලෙක් මවනවා. ඉන්දියාවේ විදේශ ලේකම් ලංකාවට ඇවිල්ලා හරියට එයාට ආйти ඉඩමකට ආවා වගේ කෙලිම ගිහිල්ලා රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය බලනවා. හරියට මේක ඉන්දියාවට ආйти බූදලයක් වගේ. ඒකට විරුද්ධව එක වචනයක්වත් කියන්නේ නැහැ මේ පුද්ගලයා. ඒක ලස්සන වැඩේ තියෙන මේ ගීතේ ලංකාවේ ජනප්‍රිය වෙන්නේ නැහැ. අදත් ලංකාවේ ජනප්‍රිය වෙලා නැහැ මන් දන්න තරමින්. ඉන්දියාවේ ජනප්‍රිය වුණා කියලා ලංකාවේ ජනප්‍රිය වෙලත් නැහැ. නමුත් ලංකාවේ ජනප්‍රිය නොවිච්ච ගීතයක් කොහොමද ඉන්දියාවේ ජනප්‍රිය වෙන්නේ මේ තරම් ඉක්මනට? ඇත්තටම මේ නලින්ද සිල්වා YouTube ඇල්ගොරිතම් එකවත් දන්නේ නැති. ඒ කියන්නේ මේ YouTube එක ඇතුලේ කොහොමද වීඩියෝස් ප්‍රචාරණය වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති. තමන් නොදන්න දේ අහලා දැනගෙන හරි දේ කතා කරන්නේත් නැතුව තමන් නොදන්න දෙයට වැරදි දේවල් එකතු කරලා මේක මේ ඉන්දියාවේ රෝහත්තු සේවයේ කුමන්ත්‍රණයක් කියලා කියනවා. දැන් මේ බටහිර විද්‍යාවන් සියල්ලම ප්‍රතික්ෂේප කරනවා කියලා මේ නලින්ද සිල්වා උග්‍ර බටහිර විරෝධියෙක් විදියට රඟපානවා. ඇත්තටම ගත්තොත් මේ බටහිර හැම විද්‍යාවක්ම ප්‍රතික්ෂේප කරනවා කියන නලින්ද සිල්වා ඔහුගේ මතය ප්‍රකාශ කරන්නත් පාවිච්චි කරන්නේ බටහිර තාක්ෂණය අනුව නිර්මාණය වෙච්ච Facebook වෙබ් අඩවිය. ඒ Facebook එකට ඇවිල්ලා තමයි මේ එයාගේ තියෙන හැම අදහසක්ම එයා ලියන්නේ. එතකොට ඒවා මේ බටහිර නෙමෙයිද දන්නේ Facebook එක ඒ වෙලාවට. එතකොට එයා ඉන්ටර්වියු දෙන YouTube එක එතකොට ඒවා මේ ප්‍රශ්නයක් නැද්ද? එතකොට එයා පාවිච්චි කරන ෆෝන් එක යන එන වාහනේ මේ ඔක්කොම බටහිරින් ආපු දේවල්. ගෙදරට දා හයි කරලා තියෙන බල්බ් එකක් පාව මේ හැමදේම බටහිරනේ. බටහිර විද්‍යාවන් තුලින් හොයාගත්තු දේවල් මේ හැමදේම. එහෙනම් මිනිහා මේ ඔක්කොම අතහැරලා දාලා මැටි පහනක් පත්තු කරගෙන ඉන්න ඕනේ ගෙදර. දැන් මේ නන්දසේන ගෝඨාභයව බලයට ගෙනල්ලා අතීතයේ දිනු සිංහල බෞද්ධ රට ආපහු හදනවා කියලා කැමර දීපු මේ නලින්ද සිල්වා බැරි වෙලාවත් නන්දසේන ගෝඨාභයගේ කාලේ ඉවර වුණාම ඊළඟට අර ඉස්සර තිබුණු සිංහල බෞද්ධ රට හදන්න පුළුවන් නාමල් රාජපක්ෂට කියලා කිව්වොත් අපි නම් පුදුම වෙන්නේ නැහැ. ඒ වගේ උග්‍රම උග්‍ර රාජපක්ෂවාදී පුද්ගලයෙක් තමයි නලින්ද සිල්වා කියන්නේ.